අද මං කතා කරන්න යන්නේ ලෝරන්ස් චක්‍රය හා ගිනි සංගුණකය ගැන. අපි මුලින්ම බලමු මොකද මේ ලෝරන්ස් චක්‍රය කියන්නේ කියලා. ලෝරන්ස් චක්‍රයෙන් පෙන්නුම් කරන්නේ මූලික වශයෙන්ම රටක ආදායම් බෙදියාමේ ස්වරූපය. එහෙම නැත්නම් රටක ආදායම් ව්‍යාප්තියේ විෂමතාවය තමයි ලෝරන්ස් චක්‍රය මගින් පෙන්නුම් කරන්නේ. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරක සිද්ධි, ස්වායත්ත සිද්ධීන් හා අසම්භාව්‍ය සම්භාවිතාවය පිළිබඳව. මුලින්ම අපි බලමු අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරක සිද්ධි කියන්නේ මොනවද කියලා. කිසියම් පරීක්ෂණයකදී එක් වතාවට එන්න පුළුවන් එක සිද්ධියක් නම් ඒ වගේ සිද්ධි අපි කියනවා අන්‍යෝන්‍ය වශයෙන් බහිස්කාරක සිද්ධි කියලා. අද මම කතා කරන්න යන්නේ less than of v හා more than of v පිළිබඳව. මුලින්ම අපි බලමු ඔගවියක් කියන්නේ මොකද්ද කියලා. ව්‍යාප්තියක සමුතිය සංඛ්‍යාතයේ අදාළ සීමා සමග ප්‍රස්ථාරගත කළ විට ලැබෙන වක්‍රය ඔගවිය කියලා අපි හඳුන්වනවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාමූහික සංඛ්‍යා ව්‍යාප්තිය කොහොමද සම්මත අපගමනය හොයන්නේ කියලා. සාමාන්‍යයෙන් සංඛ්‍යා ව්‍යාප්තිය දෙන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි දත්ත වැලක් විදියට දෙන්න පුළුවන්. අනිත් එක සාමූහික සංඛ්‍යා ව්‍යාප්තියක් විදියට දෙන්න පුළුවන්. අනිත් එක අසමූහික සංඛ්‍යා ව්‍යාප්තියක් විදියට දෙන්න පුළුවන්. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාමූහික සංඛ්‍යා ව්‍යාප්තිය කොහොමද සම්මත අපගමනය හොයන්නේ කියලා. ඔයාලට දැනගන්න අවශ්‍යයි නම් දත්ත වැලක හා අසමූහික සංඛ්‍යා ව්‍යාප්තිය කොහොමද සම්මත අපගමනය හොයන්නේ කියලා මට කමෙන්ට් එකක් දාන්න. මම ඒ පිළිබඳව ඔයාලට කියලා දෙන්නම්. අපිට දත්ත වගුවා දීලා තියෙන මෙන්න මේ ආකාරයට ප්‍රාන්තිපාන්තරය සංඛ්‍යාතය කියලා මෙන්න මේ දත්ත වගුවේ යොදාගෙන සම්මත අපගමනය හොයන්න තමයි තියෙන්නේ. මේදී සාමූහික සංඛ්‍යා ව්‍යාප්තියක් කියන්නේ මෙන්න මේවාගේ පන්ති ප්‍රාන්තරයක් දෙන එකක්. දැන් මේකේ කොහොමද බලමු අපි සම්මත අපගමනය හොයන්නේ.